අයිබෝවන්. ඉතින් මේ දවස් ටිකේ හුඟ දෙනෙක් මට මැසේජ් කරලා අහපු ප්‍රොඩක්ට් එකක් ගැන තමයි අද වීඩියෝ එකක් කරන්න ආවේ. ඒ තමයි මෙන්න මේ Redmi 13C කියන MI සමාගමේ රිලීස් කරපු අලුත්ම බජට් ස්මාර්ට්ෆෝන් එක. කොහොම නමුත් මේක කරන්න ටික දවසක් පරක්කු වුණා. හේතුව මගේ පොඩි අසනීප ගතියකුත් තිබ්බා. මොකද දවස් 7කින් විතර මම වීඩියෝ එකක් දාලා නැහැ. කොහොම වුණත් මේ වෙනකොට ආසන්න වශයෙන් රුපියල් 50,000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් 8GB RAM එකක් තියෙන 256GB internal storage එකක් තියෙන slim body and premium design එකක් සහ මේ වෙනකොට මෙන්න මේ price range එකේ තියෙන හොඳම specification මෙන්න මේ Redmi 13C එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් මෙයාලගේ තිබි Redmi 12C එක තාමත් ඒක market එකේ තියෙනවා. හැබැයි ඒකේ අර පොඩි පොඩි වෙනස්කම් ටිකක් upgrade කරලා අපිට මෙන්න මේ 13C එක මේ වගේ වැට්වැදිච්ච කාලෙක මේ වගේ මුදලකට ගන්න පුළුවන් කියන්නේ මේක සෑහෙන worth product එකක් කියලා කියන්න ඕනේ. කොහොම නමුත් ගොඩක් shop වල මේ වෙනකොට out of stock වෙලා තියෙනවා. මොකද ඒ තරම් ඉක්මනට උණු කැවුම් වගේ විකිරෙන product එකක් තමයි මෙන්න මේ Redmi 13C කියන්නේ. කොහොම නමුත් මේක ගැන ගොඩක් දේවල් වීඩියෝ එකේ කතා කරනවා. අපි මුලින්ම මේක unbox කරගෙන බලමු. මෙන්න මේ box එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. Box එක ගැන කතා කරවොත් මීට කලින් කිසිම ලංකාවේ රිලීස් වෙච්ච Redmi product එකක අපිට මේ වගේ box එකක් බලා ගන්න හම්බුන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිනවා මේ පාර. මොකද මේකේ වෙනම කොටසක් රතු පාටින් highlight කරලා MI logo එක සහ Redmi 13C කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පල්ලෙහා angle 6.74 ක display එකක් තියෙනවලු fluid AMOLED experience එකක් ගන්න 90Hz. ඒ වගේම side වල මේකේ තියෙන main specification ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක විශේෂයෙන්ම TRCSL approved phone එකක්. කවුනත් මේක ඔයාලට ලංකාවේ Genex store එකෙන්, ඒ කියන්නේ ඔයාලට online මිලදී ගන්නත් පුළුවන්, ගිහිල්ලා මිලදී ගන්නත් පුළුවන් සහ ලංකාවේ තියෙන ඕනම mobile phone shop එකකින් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ටිකොලේ ගලවලා open කරගත්ත ගමන්ම මේ තියෙන්නේ Redmi 13C device එක. මේක පැත්තකින් තියන්න, ඒ වගේ තමත් extra box එකක් තියෙනවා. ඒක ඇතුලේ මේකට ඇවිල්ලා තියෙන SIM remover tool එක සහ මේක ඇතුලේ back cover නෑ. Back cover එකක් නැහැ. තියෙන්නේ paper works එක විතරයි. මම හිතන්නේ Genex එකෙන් මිලදී ගත්තොත් ඔයාලට එතනින් tempered back covers වගේ දේවල් මිලදී ගන්න පුළුවන් සහ headset එකක් ඇතුලේ. ඒ වගේම box එක ඇතුලේ අපිට 10 watt charge එකක් එනවා. නමුත් මේකට 18 watt charging support කරන හින්දා ඔයාලට 18 watt charge එකක් ගත්තොත් phone එක speedly charge කරන්න පුළුවන්. ඒ වගේම තමයි type c cable එක බලා ගන්න පුළුවන්. ඔව් headset එකක් include වෙන්නේ නැහැ. හරි. මේ ටික අපි පැත්තකින් තියමු. Wow. මේ තියෙන්නේ Redmi 13C කියන මෙයාලගේ අලුත්ම මහරම ලස්සන අයියා මේක අතට ගත්තම බජට් ඩිවයිස් එක. බජට් වුණාට මේකේ ස්පෙસિෆිකේෂන් සාමාන්‍යයෙන් අද ලංකාවේ මාකට් එකේ තියෙන අප මිඩ් රේන්ජ් ගණයට අයත් කියලා කියන්නේ. මොකද 8GB RAM එකක් යනවා, Helio G85 කියන හොඳ gaming SoC එක තියෙනවා සහ 90Hz refresh rate එකත් එක්කම මේ වගේ ලස්සන ඩිසයින් එකක් සාමාන්‍යයෙන් අපිට බජට් ස්මාර්ට්ෆෝන් එකක බලා ගන්න බෑ. මේකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටිය ගැන කතා කරොත් මේක ඇත්තටම ප්ලාස්ටික් බිල්ඩ් එකක්. කිසිම පාට් එකක් අපිට ඇල්මිනියම් වලින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක සෑහෙන ප්‍රීමියම් ලුකින් ස්මාර්ට්ෆෝන් එකක් කියලා කියන්න ඕන. මොකද ඔයාලට පේන ඇති සම්පූර්ණයෙන්ම මැට් ෆිනිෂ් එකකින් ඇවිල්ලා තියෙන. ඒ වගේම ෆ්ලැට් එච් තියෙන හින්දා ඕනම සර්ෆේස් එක මේ විදිහට අපිට කිසිම ආධාරකයක් නැතුව හිටවල තියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ බැක් එක මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති කැමරා මොඩියුල් එකත් තාමත් හොඳට තියෙනවා. මොකද මේකට ලෝකේ පුරාම බජට් ස්මාර්ට්ෆෝන් වල එකම විදිය කැමරා සෙටප් එකක් නෑනේ. නමුත් මේක ටිකක් වෙනස්. ඒත් එකම ඔයාලට පේනවා ඇති Redmi logo එක වගේම මේකේ සර්ටිෆිකේෂන්ස් ටික බලා ගන්න පුළුවන්. ඒත් එකම තමයි මේකේ බැක් එකට ගොඩක් ලඟ වෙල බැලුවොත් අර ඩස්ට් ටිකක් ඉහපු මැට් ෆිනිෂ් එකක් වගේ තමා තියෙන්නේ. ඒකින්ද මේකේ ෆින්ගර්ප්‍රින්ට් ලෙන්නේ නැහැ සහ ලයිට් එකට මාරම ලස්සන glitter effect එකක් මෙන්න මේ බැක් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියනවා ටිකක් අවුල් පාවිච්චි කරනවා නම් එළියෙන් නම් බලන කෙනෙක්ට කලර්ස් කීපයකින් සහ ලයිට් එක වැදුණම දිලිසෙන ගතියක් පේනවා. ඉතින් ඒක ගොඩක් හොඳ effort එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ budget price එකකට release කරපු මෙන්න මේ device එකේ. Price එක ගැන කිව්වොත් මේක රුපියල් 49,999යි. ඒ වගේම මේකේ button and ports වලට આવොත් විශේෂයෙන් මේක අපිට 3.5 mm audio port එකක් තියෙනවා. ඒ වගේම තමයි වම් පැත්තේ SIM tray එක තියෙනවා. මේක 3 card slot එකක්. ඒත් එකම power button එක සහ volume rockers බලා ගන්න පුළුවන්. Power button එකේම තමයි fingerprint sensor එක තියෙන්නේ. ඒකත් ගොඩක් speed කියලා කියන්න ඕනේ. ඒ වගේම පල්ලෙහාට આવොත් main microphone එක, type c port එක සහ main speaker එක බලා ගන්න පුළුවන්. මේකේ තියෙන එක speaker එකයි. Dual speaker setup එකක් නැහැ. කොහොම වුණත් මම අනිවාර්යයෙන්ම ඔයාලට සඳහන් කරන්න ඕනේ මේක මේ price range එකේ තියෙන solid build එකක් කියලා. මොකද ඒ තරම් සෑහෙන හොඳයි. අතට ගත්තම හොඳ grip එකක් තියෙනවා. Flat edges තියෙන හින්දා සහ
ගේම්ස් ගහන කෙනෙක්ට උනත් සෑහෙන හොඳ කම්ෆර්ටබල් ෆීල් එකක් එයිවි මෙන්න මේක පාවිච්චි කරනකොට. කොහොමුණත් මේක අතට ගත්තම කිසිම වෙලාවක කාටවත් කියන්න බෑ අසන වශයෙන් රුපියල් 50000කට වඩා අඩුවෙන් රිලීස් වෙච්ච ස්මාර්ට් ෆෝන් එකක් කියලා. ඒ වගේම මේකේ වේයිට් එක ගත්තත් අසන වශයෙන් 192ක ප්‍රමාණයක් වෙන්නේ. ඒකෙන් කලින් කිව්වා වගේම ගේම් ගහන අයට ගොඩක් වෙලාවක් සෝෂල් මීඩියා පාවිච්චි කරන අයටත් මම හිතනවා මේකේ බර සහ මේකේ තියෙන බිල්ඩ් එක මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම බිල්ඩ් එකක් කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මේක පාවිච්චි කරා දැන් ආසන වශයෙන් දවස් 5ක් විතර මට නොටිස් වෙච්ච ප්‍රධානම දෙයක් තමයි අද වෙනකොට ලංකාවේ 50000ට වඩා අඩුවෙන් තියෙන ස්මාර්ට් ෆෝන් එකක හොඳම කැමරා සෙටප් එකක් මට පෞද්ගලිකව එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා කියලා. සාමාන්‍යයෙන් වෙන වෙන බ්‍රෑන්ඩ් වල අඩු මුදලට ෆෝන් රිලීස් වුණත් පර්ෆෝමන්ස් එකම විදියට තිබ්බත් අපිට ඒවල කැමරාව ඇත්තටම පාවිච්චි කරන්න බැරි මට්ටමකින් තියෙන්නේ. නමුත් මෙන්න මේ ඩිවයිස් එකේ විශේෂයෙන්ම මෙගාපික්සල් 50ක මේන් සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම මෙගාපික්සල් 2ක මැක්‍රෝ සෙන්සර් එකක් සහ තවත් මෙගාපික්සල් 0.8ක ඒක්සිලියරි සෙන්සර් එකක් බලා ගන්න පුළුවන් සහ මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා එකක් බලා ගන්න පුළුවන්. ගියපාර 1200කට සාපේක්ෂව කැමරාව ඇත්තටම ගොඩක් හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. හේතුව තමයි මේකේ නයිට් ෆොටෝග්‍රැෆි සෑහෙන හොඳයි. වාට මේ සාම්පල් වලින් පොඩි අයිඩියා එකක් ගන්න. කන්ට්‍රාස්ට් ලෙවල් එක සහ ෆොටෝ එකේ තියෙන ඩීටේල් සෑහෙන හොඳ මට්ටමකින් මේකේ බලා ගන්න පුළුවන්. ගොඩක්ම ගොඩක් නොයිස් අඩුවේ. ඒ වගේම සමහර ෆෝන් වල නයිට් ෂූට් කරාම ෂේක් එකක් එනවනේ. මේකෙම කිසිම ඉෂුව එකක් නැහැ. ඇත්තටම නයිට් ෆොටෝග්‍රැෆි මේ පාර හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි පෝට්‍රේට් වලට ආවොත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන කිසිම ෆෝන් එකක අපිට මේකේ තරම් හොඳ පෝට්‍රේට් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ සාම්පල් එකනොත් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් පෝට්‍රේට් එක මොන වගේ ලෙවල් එකකද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ගොඩක් හොඳට ලයිට්ස් තියෙනවා නම් මේකේ තියෙන මේන් සෙන්සර් එකෙන් කැප්චර් කරන ඉමේජ් වල කිසිම අඩුපාඩුවක් මට බලා ගන්න හම්බුන්නේ නැහැ. 1200කට සාපේක්ෂව ඉමේජ් ප්‍රොසෙසින් එකත් සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා කියලා බලපු ගමන්ම මට නොටිස් වුණා. ඉතින් මේ සාම්පල් වලින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙල්ෆි කැමරාවත් මම හිතනවා මේ ප්‍රයිස් රේන්ජ් එකේ හොඳ ඩීටේල් එකක ඉමේජ් එකක් කැප්චර් කරන්න පුළුවන් සෙල්ෆි එකක් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන්නේ. හැබැයි මේක වීඩියෝ නම් ෂූට් කරන්න වෙන්නේ ඔයාලට ෆුල් HD වල 30 FPS වලින් විතරයි. ඉතින් මේ සාම්පල් එකේ පොඩි අයිඩියා එකක් ගන්න නමුත් මේක වල ඉමේජ් ස්ටේබිලයිසේෂන් පහසුකම නැහැ. කොහොම නමුත් මේක අපිට AI ෆොටෝග්‍රැෆි මෝඩ් එකක් තියෙනවා, පෝට්‍රේට් මෝඩ් එකක් තියෙනවා, ප්‍රෝ මෝඩ් එකක් තියෙනවා සහ වෙනම අපිට මෙගාපික්සල් 50කට ස්විච් වෙන මෝඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි කැමරාවේ ඔප්ෂන් උනත් කලින් තිබ්බ වගේ අර තනියෙන් පාවිච්චි කරන්න බැරි මට්ටමකින් නැහැ. අපි කොහේ ඉඳලා පල්ලෙහාට ඩ්‍රැග් කරත් කැමරකේ සෙටින්ග්ස් ටික අපිට මේ විදිහට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද ගොඩක් ස්මාර්ට් ෆෝන් වල මේ විදිහේ ඔප්ෂන් එකක් නැහැ. හරි. ඩිස්ප්ලේ ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ අඟල් 6.74ක HD Plus IPS LCD panel එකක්. හැබැයි මේක අපිට 90 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ බජට් එකේ තියෙන 90 Hz refresh rate ආපු ස්මාර්ට්ෆෝන් වලින් මේක ඇත්තටම ටිකක් හොඳ ෆ්ලූයිඩ් ගතියක් තේරුණා මට. නමුත් මේකට අඩුම 120 වත් දුන්නා නම් මම හිතනවා මීට වඩා හොඳ වැලියු එකක් මෙන්න මේ 1300කට ඇඩ් වෙයි කියලා. කොහොම නමුත් ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක ගැන මට කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. හේතුව තමයි අවුට්ඩෝර් උනත් පාවිච්චි කරන්න පුළුවන් 600 nits වගේ peak brightness අගයක් තියෙනවා. සහ IPS panel එකක් තියෙන හින්දා සෑහෙන හොඳ color accuracy එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක HD plus resolution එකක් තිබ්බත් ඔයාලට සාමාන්‍ය YouTube video එකක් 4K resolution වලින් උනත් මේකේ play කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක්. මොකද ගොඩක් smartphone වල HD plus display එකක් කාම සාමාන්‍යයෙන් full HD video එකක් විතරයි හෝ 720p විතරයි stream කරන්න පුළුවන්. නමුත් මේකේ 4K video එකක් stream කරන්න පුළුවන් එක සෑහෙන හොඳ දෙයක්. ඒ වගේම තමයි 90 Hz refresh rate එක ඇත්තටම හොඳට මේකේ perform කරනවා කියලා කියන්න ඕනේ. මොකද මට කිසිම තැනක lag එකක් හෝ struck වීමක් බලා ගන්න හම්බුනේ නැහැ. menu අතර මාරු වෙන්න social media පාවිච්චි කරද්දි අපිට මේ fluid 90 Hz refresh rate එක experience කරන්න පුළුවන්. ඒකින්ද ගේම් ගහන කෙනෙක්ට උනත් මේකේ ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා මේකේ තියෙන ඩිස්ප්ලේ එකටත් මට කරන්න කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. මේකේ රිලීස් වෙලා තියෙන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක සහ මේකේ තියෙන අනිත් ස්පෙસિෆිකේෂන් එක්ක සංසන්දනය කරා. මේකේ තියෙන මේන් ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් විශේෂයෙන්ම කලින් කිව්වා වගේම 8GB RAM එකක් එනවා, 256GB internal storage එකක් එනවා සහ මේක අපිට බලා ගන්න හම්බ වෙනවා මීට අවුරුදු 2-3කට කලින් රිලීස් වෙච්ච හොඳ ගේමින් SoC එකක්. මොකද MediaTek Helio G85 කියන SoC එක තියෙනවා. නමුත් මම ඇත්තටම බලාපොරොත්තු වුණා මේකට G88 වගේ SoC එකක් එයි කියලා.
කොහොමනත් මේකේ තියෙන performance මට කිසිම complaint එකක් නැතුව මේ price range එකේ තියෙන smartphone අතරින් මෙන්න මේ device එක තෝරගන්න පුළුවන්. හේතුව තමයි benchmark score ගත්තත් ආසන්න වශයෙන් 250,000ට වඩා වැඩි score එකක් එනවා විтин විට 60,000 වෙනවා 80,000 වෙනවා 70,000 වෙනවා. කොහොමනත් අඩු මගේකට આવොත් 260,000ක් කියන්නේ මේ price range එකේ හොඳ score එකක්. ඒත් එක්කම තමයි මේකේ විශේෂයෙන්ම LP DDR4X කියන RAM version එක තියෙන හින්දා RAM management එක ඇතුළුත් මට ඉතා හොඳ ප්‍රතිචාරයක් තමයි මේකට තියෙන්නේ. මොකද multitasking වලට ගියාම සෑහෙන හොඳ සහ previous app වලට ගියාම හොඳ memory management එකක් මේකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ SoC එක සහ මේකේ තියෙන RAM එකත් එක්ක ඔයාලට සාමාන්‍යයෙන් casual games, moderate games සහ heavy games උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් casualම games වලට ආවොත් මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම lag එකක් නැතුව ඕනම සෙටින් මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් moderate game එකකට ආවොත් කිසිම PUBG, Free Fire වගේ අපිට balance සහ HD settings වල සෙල්ලම් කරන්න පුළුවන්. HD වලට ආවොත් ultra frame rate එකෙන් උනත් පුළුවන්. සහ heavy games වලට ආවොත් විශේෂයෙන් Genshin Impact වගේ අපිට average settings වලින් තමයි මේකේ සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ price range එකේ තියෙන අනිත් smartphone එක සංසන්දනය කරාම ඇත්තටම හොඳ gaming experience එකක් තමයි. මේකත් එක්ක මගේ පෞද්ගලික අත්දැකීම තියෙන්නේ මේ price range එකේ තියෙන ඇත්තටම හොඳ build quality එකක් එක්ක සහ හොඳ battery life එකක් එක්ක තියෙන හොඳ gaming performance එකක් මේකේ බලා ගන්න පුළුවන් කියලා. කොහොම නමුත් performance wise 50,000ට වඩා අඩුවෙන් මම හිතනවා මේ price range එකේ ඔයාලට මේකේ තියෙන performance එක මේ වගේ හොඳ premium build එකක් ලංකාවේ market එකේ ඔයාලට බලා ගන්න බැරි වෙයි කියලා. හරි. Battery ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනි. මොකද milliampere 5000ක් තියෙනවා. 18 watt fast charging support කරනවා. Box එක ඇතුලේ නැහැ. Box එකේ ඉන්නේ 10 watt එකක්. නමුත් extra 18 watt එකක් කරා මේක fast charge කරගන්න පුළුවන්. හැබැයි display එකේ තියෙන HD panel එකක් හින්දා වාට කිසි ප්‍රශ්නයක් නැතුව දවසක් heavy user කෙනෙක් නම් මේක ලේසියෙන්ම cover කරගන්න පුළුවන්. Average user කෙනෙක් නම් casual user කෙනෙක් නම් ඔයාලට දවස් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් ඇරෙන ඊට අඩු වෙන නම් මේක බැටරිය අයින් කරගන්න හම් වෙන්නේ නැහැ. ඇත්තටම හොඳ බැටරි performance එකක් මේකේ තියෙන විශේෂයෙන්ම G85 එක මේ බැටරිය එක සෑහෙන හොඳ optimization එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ආ බැටරිය එකත් හොඳයි performance උත් හොඳ හින්දා ඇත්තටම මම හිතුවේ නැහැ මේක 50,000ට වඩා අඩුයි මෙයාල මාකට් එකට දායි කියලා. මොකද මේ වැට් එකත් එක්ක මම හිතුවා මේක ආසන්න වශයෙන් 60,000 හෝ 62,000 වගේ සීමාවට යයි කියලා. මොකද 8GB 256 තියෙනවා. නමුත් අපිට ජෙනික්ස්ට් එකෙන් සහ ලංකාවේ තියෙන හැම ස්මාර්ට්ෆෝන් ෂොප් එකකින්ම අපිට මේක රුපියල් 50,000ට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. හැබැයි 50,000 දුන්නට ආට රුපියල හම්බෙන්නේ නැහැ. හරි, software experience එක ගත්තොත් මේකේ run වෙනවා latest MIUI 14.7 version එක Android 13 උඩ බේස් වෙච්ච. ඉතින් MIUI experience එක ගැන කතා කරන්න දෙයක් නැහැ. සෑහෙන හොඳට optimize වෙච්ච මේ වෙනකොට හොඳම UI එකක් කියලා කියන්න ඕනේ Samsung ලගේ One UI එකෙන් පස්සේ. ඉතින් මේක box එකෙන් එලියට ගන්නකොටම bloat space කිහිපයක් තියෙනවා. ඒව ගොඩක් ඉක්මනටම uninstall කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයකින් තොරව සහ uninstall කරනකොට එන animation එකේ මාර ලස්සනයි. හරි, අවසාන වශයෙන් මගේ experience එක ගත්තොත් මෙන්න මේ device එක ගැන box එකේ back cover එකක් ආපු නැති එක ගැන පොඩි දුකක් තියෙනවා. නමුත් මේ වෙනකොට මං හිතන්නේ back cover tempered ඕන තරම් මිලදී ගන්න පුළුවන්. Genix එකේ තියෙනවා කියලා සඳහන් කරා. කොහොම වුණත් solid build එකක් තියෙනවා. මේ price range එක ඇත්තටම ලස්සන back panel එක තියෙන මේකේ කියලා කියන්නේ. මොකද glitter effect එකක් තියෙනවා. camera module එක වෙනස් flat edges තියෙන්නේ. සහ මේක ගොඩක් හොඳ comfortable build එකක් තියෙන හින්දා ඇත්තටම ගොඩක් හොඳ premium design එකක් සහ solid build එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම display එකේ තියෙන 90 Hz refresh rate එක ගැන කිසිම complaint එකක් නැහැ. මම පාවිච්චි කරලා තියෙන අනිත් budget smartphone වල තියෙන 90 Hz වලට වඩා ටිකක් වැඩිපුර fluid ගතියක් තේරුණාද මන්දා. ඒකින් දෙයකටත් අනිවාර්යයෙන් credit එකක් දෙන්න ඕනේ. Battery life එක ගැන ඇත්තටම හොඳයි. කලින් කිව්වාගේ සාමාන්‍ය user කෙනෙක්ට දවස් දෙකක් no issues. ඒ වගේම performance wise විශේෂයෙන්ම 8GB 256 හම්බෙනවා. G85 වගේ gaming SoC එකක් තියෙනවා. ඒකින් ද පර්ෆෝමන්ස් වලටත් කරන්න කම්ප්ලේන් එකක් නැහැ. හැබැයි මේකේ අඩුපාඩුවකට මම දැක්කේ මේකේ අපිට dual speaker setup එකක් නැතිකම. මොකද game එකක් ගහද්දීම ගොඩක් වෙලාවට මේ speaker එක වැහෙනවා. එතකොට අපිට earpiece එකෙන් පොඩි sound එකක්
එන්න පුළුවන් ඩුවල් ස්පීකර් සෙටප් එකක් තිබ්බනම්. නමුත් අවසාන මන්ත ලෙස තියෙන එක ස්පීකර් එකයි. හැබැයි ඒක සවුන්ඩ් එකත් සාමාන්‍ය මට්ටමකින් හොඳට තියෙනවා. ඉතින් චාර්ජින් ස්පීඩ් එක විශේෂයෙන්ම මේ ගේම්ස් එහෙම ගහනකොට ගොඩක් හීට් වෙන්නේ නැහැ ෆෝන් එක. ගොඩක් හොඳ හීට් මැනේජ්මන්ට් එකක් තිබ්බා. ඒක මට කලින් කියන්න අමතකුණා. ඉතින් එහෙම බලද්දි ඕවරෝල් හැම පැත්තක්ම හොඳට කවර් කරලා බැලන්ස් කරලා ලැබපු ඩිවයිස් එකක් විදියට සහ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක රුපියල් 49,990කට මෙයාලා මාකට් එකට දායි කියලා. ඉතින් ඒ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ඔයාලට යන්න පුළුවන් හොඳම බජට් ස්මාර්ට් ෆෝන් එකක් තමයි මෙන්න මේ Redmi 13C කියන්නේ. ඉතින් ඔයාගේ අදහසත් මතකතුව පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ බලන පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපෙත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ආඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.